දැන් හැම දරුවෙක්ම අපේ වැඩපිළිවෙල ගැන හොඳට දන්නවා හොඳ අවබෝධයකින් ඉන්නේ මම ඔයාලට මුලදීම කිව්වනේ පළවෙනි පාඩමේ ඉඳලා 14 පාඩම දක්වා තියෙන සියලුම විෂය කරුණු ටික සියලුම විෂය කරුණු ටික අපි ඉගෙන ගත යුතු අපේ විෂය නිර්දේශයට අදාළ සියලුම දේවල් ටික මම මේ වීඩියෝ ක්ලාස් එක හරහා ඔයාලට ටිකෙන් ටික උගන්වගෙන යනවා සියලුම දේවල් ටික කරනවා මෙතනදී ඒ වගේම තමයි මේ සියලුම විෂය කරුණු සාකච්ඡා කරද්දී අපි සාකච්ඡා කරන්නේ ළමයි අපේ විෂය නිර්දේශයට අදාළවනේ ඒකින් පිට යන්නේ නැහැ විෂය නිර්දේශයට අදාළ සියලුම පාස් පේපර්ස් ප්‍රශ්න ටිකක් මෙතනදීම සාකච්ඡා කරගෙන තමයි යන්නේ දැන් උදාහරණයක් විදිහට මම අද ඔයාලට පොඩි මාතෘකාවක් පටන් ගන්නවා අද උගන්වනවනේ ඒ උගන්වන විෂය කරුණට අදාළ පාස් පේපර්ස් ප්‍රශ්න ටිකකුත් පසුගිය විභාග ප්‍රශ්න ටිකකුත් මේ මොහොතේම අදම සාකච්ඡා කරනවා එතකොට මේ වීඩියෝ එකේදී ඔයාලට විෂය කරුණු ටිකක් ඉගෙනගෙන ඊට අදාළ ප්‍රශ්න ටිකකුත් අද පළමු වතාවට සාකච්ඡා කරනවා. අද පළමු වතාවට දැන් කලින් වීඩියෝ එකේදී ළමයි මම ඔයාලට ප්‍රශ්න ටිකක් දුන්නා. මම හිතනවා ඔයාලට ඒක කරන්න ඇති කියලා. අද මම ප්‍රශ්න ටිකක් දෙන්නේ නැහැ. මම ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරනවා. පාස් පේපර්ස් ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි සති කිහිපයකට පස්සේ අපි සාමාන්‍ය යම් තාක් දුරට ඉගෙන ගත්තට පස්සේ අපි දරුවන්ට මෝර්නින් පේපර් ප්‍රෝග්‍රෑම් එකක් යනවා. දරුවෝ උදේට නැගිටලා මේ පේපර් එක මම ඔයාලට පේපර් එකක් දෙනවා. මම ඔයාලා ඊට පස්සේ මේ පේපර් එකට අදාළ වීඩියෝ එකක් බලන්න දෙනවා මම ඔයාලට. වීඩියෝ පේපර් එක සාකච්ඡා කරන වීඩියෝ එකක් බලන්න දෙනවා. එහෙම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ වගේම තමයි ඉදිරියේදී සෑම සතියකම පවත්වන පේපර් ක්ලාස් එකක්. හැම සතියකම පේපර් එකක් කරන ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ඒ වගේම මාසෙකට සැරයක් එක්සෑම් එකක් තියෙන වැඩපිළිවෙලක් යනවා. ළමයි ලොකු වැඩපිළිවෙලක් ඉදිරියේදී යනවා. ඉතින් ඉදිරි වීඩියෝ වලදී හරියටම පන්තියේදී සාමාන්‍ය මැදකට වගේ යද්දී අපේ ප්‍රෝග්‍රෑම් එකේ වැදගත් දේවල් අර හැමෝටම දැනගත යුතු නැති දේවල් ටිකක් තියෙනවනේ අපි විතරක් ඒ කියන්නේ මම සාමාන්‍ය මගේ මේ අදහස් පිටපන්ති වල ගුරුවරුන්ට ආරංචි වුණා කියන එහෙම ගියොත් ඒක මට ගැටලුවක් නේ ළමයි මගේ පෞරුෂය මගේ වැඩපිළිවෙල සාර්ථකත්වය මේ දක්වා සාර්ථකත්වය රඳා පවතින යම් වැඩපිළිවෙලක් තියෙනවනේ ඒක මට පිටට දෙන්න බෑ ඒ නිසා මම මුලදී ඒ ටික කියන්නේ නැහැ මැදදී ඒ ප්‍රෝග්‍රෑම් එක ඔලට හඳුන්වලා දෙන්නම් හොඳයි ඉතින් අපි අද අපේ මාතෘකාව දාගමු දැන් දරුවන්ට මම මේ වෙනකොට මොනවද උගන්වලා තියෙන්නේ මට ඒක කියන්නකෝ මම ඔයාලට කිව්වනේ දරුවෝ මම ඔයාලට පැහැදිලිවම කිව්වා වෙනත් ගුරුවරු උගන්වන පිළිවෙලට නෙවෙයි මම උගන්වන්නේ මේ මගේ ස්ටයිල් එක මේ මගේ ක්‍රමය වෙනත් ගුරුවරු අතීතය ගැන උගන්වන තුමනා උගන්වනකොට අර සමාජයක් දිනන වගේ ඉතිහාස කතාව කියාගෙන කියාගෙන එද්දී මම ඒක විවේචනය කරනව නෙවෙයි ඒ ගුරුවරුන්ගේ ඒ පිළිවෙල එයාලගේ පිළිවෙලයි මගේ පිළිවෙලයි වෙනස් කියලා මම කියන්නේ එතකොට මගේ පිළිවෙල එහෙම නැහැ අතීත කතාවෙන් නෙවෙයි මම ඉන්නේ වර්තමානයේ ඇත්ත පරමාණුව ගැන කතා කළා අතීතයේ පරමාණුව මේ වගේ කියපු කතන්දර මම තාම කිව්වේ නැහැ තාම කිව්වේ නැහැ ඒක අදහස තමයි ඉදිරියේදී මම වෙනම කියලා දෙන්නම් පස්සේ ඇත්ත පරමාණුව ගැන කතා කළා පරමාණුව ඇතුලේ ඉන්න මොනවද කියලා කතා කළා ඊට අදාළ පාස් පේපර්ස් ප්‍රශ්න දෙකක් ඔයාලට කරන්න කියලා දුන්නා හරි අද මම තවත් ඉස්සරහට ඔයාලව අරගෙන යනවා ඊළඟ මාතෘකාවට ළමයි ඔහොම මාතෘකා දෙකක් තුනක් කරලා මම අතීත කතාව මම වෙනම දෙන්නම් පාඩම් කරගෙන විද්‍යාඥයන්ගේ නම් අරෝමියෝ කතන්දර ටිකක් තියෙනවා මම ඒ ටික පස්සේ දෙන්නම් හොඳයි ළමයි දැන් ඔයාලා මාතෘකාව දාගන්න සමස්ථානික කියලා සමස්ථානික පරමාණු කියලා දාගන්නකෝ මාතෘකාව සමස්ථානික පරමාණු මාතෘකාව දාගන්න ළමයි සමස්ථානික පරමාණු සමස්ථානික පරමාණු හොඳයි ඊට කලින් මම ඔයාලත් එක්ක කතා කරන්න කැමති මෙන්න මෙහෙම දෙයක් මේ බලන්නකෝ දැන් ඔයාලා පොඩි කාලෙදම්ම නේද 10 11 වසරෙදිදිම ආවර්ත වගුවක් කියලා ඉගෙන ගන්න ඔයාලා නේද ආවර්ත වගුවක් කියලා දෙයක් ඉගෙන ගත්තා ඒකෙදි ඔයාලා කතා කරා හයිඩ්‍රජන් කියන්නේ මූල ද්‍රව්‍යයක් මතකද ආවර්ත වගුවේ හිටිය හයිඩ්‍රජන් කියලා මූල ද්‍රව්‍යයක් හීලියම් කියලා මූල ද්‍රව්‍යයක් කැල්සියම් කියලා මූල ද්‍රව්‍යයක් පොටෑසියම් කියලා මූල ද්‍රව්‍යයක් කොටුවක් ඇතුලේ දාලා මෙන්න මෙහෙම දැක්කද මේ කොටුවක් ඇතුලේ මූල ද්‍රව්‍ය ගැන ඉගෙන ගත්තා මූල ද්‍රව්‍ය 20ක් විතර ඉගෙන ගන්න ඇති මං හිතන්නේ ඔයාලා මේ වෙනකොට මූල ද්‍රව්‍ය 20ක් විතර ඕලවලදී කතා කරලා තියෙනවා මාර වෙදින් ළමයි මේ වට මූල ද්‍රව්‍ය කියලා කියන ආවර්ත වගුව ඇතුලේ ඉද්දී ආවර්ත වගුව ඇතුලේ ඉද්දී මේ සංකේත මේ හයිඩ්‍රජන් කියන මූල ද්‍රව්‍යයේ සංකේතය මේ හීලියම් කියන මූල ද්‍රව්‍යයේ සංකේතය මේව 60ක් පේන්නේ නැහැ ළමයි 60ක් පේන්නේ නැති කුඩා අංශු ඉතින් මේවට සංකේතයක් දීලා කොටුවක් ඇතුලේ දාලා තිනවා ඉගෙන ගැනීම පහසුවට කොහොම හරි මට තියෙන ගැටලුවද ඔයාලට තියෙනවා ඇත්ත ගැටලුවක් හයිඩ්‍රජන් කියන මූල ද්‍රව්‍යයක් ආවර්ත වගුව ඉද්දී නමුත් ළමයි හයිඩ්‍රජන් පරමාණුව කියලාත් මම කතා කරා මේ මොකද්ද මේ හයිඩ්‍රජන් පරමාණුවක් කියලා මම අඳිනවනේ හීලියම් පරමාණුවක් කියලා එකක් උගන්වනවන්නේ මෙතනදී පරමාණුව කියන්නේ මොකක්ද මූල ද්‍රව්‍ය කියන්නේ මොකද්ද දැන් ගැටලුවක් දරුවන්ට මාර වැඩේනේ මෙහෙම ඔළුව කහලා කියන්න පුළුවන් ඒ පරමාණුව කියන්නේ මොකක්ද මූල ද්‍රව්‍ය කියන්නේ මොකද්ද දැන් මාර ගැටලුවක්
අන්න ඒකට පිළිතුර මෙතනදී ඔයාලට ලැබෙයි. අන්න එතනට පිළිතුරක් මෙතනදී ලැබෙයි. පරමාණු කියන්නේ මොකද්ද? මූල ද්‍රව්‍ය කියන්නේ මොකද්ද? මේ දෙන්නම එකක්ද නැත්නම් වෙනසක් තියෙනවද? ඒකට පිළිතුර මෙන්න මේ මාතෘකාව තුළ තියෙනවා. ළමයි මේ අහගන්න. හොඳට තේරුම් ගන්න. හැම දෙයක්ම වැදගත් දේවල් වීඩියෝ එක නතර කරලා ලියන්න. වැඩේ පටන් ගන්න මේ විදිහට. මේ බලන්නකෝ. ළමයි. සමස්ථානික කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. පරමාණුක ක්‍රමාංකයේ සමාන සමස්ථානික කියන්නේ මොනවද කියලා උගන්ලා මම මුලට වෙගෙන කතා කරන්නම්. සමස්ථානික කියලා කියන්නේ පරමාණුක ක්‍රමාංකයේ සමාන නමුත් ස්කන්ධ ක්‍රමාංකයේ වෙනස්. ස්කන්ධ ක්‍රමාංකයේ වෙනස්. එකම මූල ද්‍රව්‍යයට අයත් පරමාණු වලට. මොකක්? මූල ද්‍රව්‍යයට අයත් පරමාණු. ඒක මොකක්ද ඒ කතාව? දැන් ළමයි මෙහෙම දෙයක් තියෙනවා. මේ අහන්නකෝ දැන් කාබන් කියන වචනේ පාවිච්චි කර කාබන් කියන මූල ද්‍රව්‍ය ගත්තොත් කාබන් පරමාණු වර්ග කිහිපයක් ඉන්නවා ළමයි. කාබන් පරමාණු වර්ග කිහිපයක් ඉන්නවා. කාබන් පරමාණු වර්ග කිහිපයක් ඉන්නවා. එයාගේ එක්කෙනෙක් ඉන්නවා පරමාණු ක්‍රමාංකේ 6යි ස්කන්ධ ක්‍රමාංකේ 12යි. මම කලින් වීඩියෝ එකේදී කියලා දුන්නානේ පරමාණු ක්‍රමාංකේ ලියන්නේ වම් පැත්තේ පහලින්. සංකේතේ ලියලා වම් පැත්තේ පහලින්. ස්කන්ධ ක්‍රමාංකේ ලියන්නේ වම් පැත්තේ ඉහලින්. මේ ළමයි කාබන් වල සංකේතය. මේක 60ක් පේන්නේ නැති පරමාණුවක් මේක. තව කාබන් පරමාණු වර්ගයක් ඉන්න ළමයි කාබන් 6 13 කියලා. තවත් කාබන් පරමාණු වර්ගයක් ඉන්නවා කාබන් 6 14 කියලා. ඔයාලට පැහැදිලිව පේනවද? මේ තුන් දෙනාගේම පරමාණු ක්‍රමාංකය සමානයි මේ. නමුත් ළමයි මෙයාලගේ ස්කන්ධ ක්‍රමාංක වෙනස් මේ 12 13 14. මොකද සමාන? පරමාණු ක්‍රමාංක සමානයි. මොකද වෙනස්? ස්කන්ධ ක්‍රමාංක වෙනස්. මතක තියාගන්න. මෙන්න මේ තුන් දෙනාම කාබන් මූල ද්‍රව්‍යයට අදාළ කාබන් කියන මූල ද්‍රව්‍යයට අදාළ සමස්ථානික පරමාණු වර්ග තුනක් මේ. මේ මොනවද ළමයි? එකම මූල ද්‍රව්‍යයකට අදාළ සමස්ථානික පරමාණු. මේ පරමාණු ක්‍රමාංකයේ තුන් දෙනාගේම සමානයි. වෙනස් වෙන්නේ මොකද්ද? ස්කන්ධ ක්‍රමාංකයේ විතරයි. මේවට අපි කියනවා සමස්ථානික පරමාණු කියලා. දැන් ඔයාලා හිතන්නකෝ මෙන්න මෙහෙම. ළමයි ආවර්ත වගුවේ කාබන් කියන මූල ද්‍රව්‍යයට අදාළ ස්ථානයක් තියෙනවා. කොටුවක් තියෙනවා. ඒ කොටුව ඇතුලේ මට ප්‍රශ්නයක් තියෙනවා. මෙයා ලියන්නද මෙයා ලියන්නද මෙයා ලියන්නද? මෙයත් කාබන් වල විශේෂයක්, මෙයත් කාබන් වල විශේෂයක්, මෙයත් කාබන් වල විශේෂයක්. දැන් මේ තුන් දෙනාගෙන් කාවද මේ කොටුව ඇතුලේ ලියන්නේ? ළමයි කොටු තුනක් ගන්න බැහැ නේ ආවර්ත වගුවේ එක මූල ද්‍රව්‍යයකට. එක්කෙනෙක්ට කොටු තුනක් ගන්න බැහැ නේ. ඒ නිසා අපි මෙහෙම කරනවා ළමයි. මේ තුන් දෙනාම නියෝජනය වෙන විදිහට දැන් මේවා පරමාණුනේ. මෙයත් පරමාණුවක්. මේ තුන් දෙනාගේම පරමාණු ක්‍රමක සමානයි. මම කරන්නේ මේ තුන් දෙනාම නියෝජනය වෙන විදිහට ආවර්ත වගුවේ එක කොටුවක් ඇතුලේ C කියලා ලියනවා. හැබැයි වම් පැත්තේ පරමාණුක ක්‍රමාංකයවත් ස්කන්ධ ක්‍රමාංකයවත් ලියලා නැහැ. මේ බලන්නකෝ. මේවා ලියලා නැහැ. ස්කන්ධ ක්‍රමාංක ලියලම නැහැ මෙතන මේ. මම දැන් මෙහෙම කියනවා. මේවට පරමාණු කියලා කියපු මම මෙයාට කියනවා මූල ද්‍රව්‍යයක් කියලා. අමුතු දෙයක් නෙමෙයි මූල ද්‍රව්‍යයක් කියන හරියට මෙහෙම හිතන්නකෝ. පාර්ලිමේන්තුව ගන්නකො ළමයි. පාර්ලිමේන්තුවට අපි හැමෝටම යන්න පුළුවන්ද? බෑ. පාර්ලිමේන්තුවේ තියෙන සීට් 200 ගාණක් නේ. 225ක් විතර තියෙන්නේ. හරි. නමුත් ලංකාවේ ඉන්න මිනිස්සු ලක්ෂ ගාණක්. දැන් මර වැඩි. මිනිස්සු ලක්ෂ ගාණකට ගිහලා පාර්ලිමේන්තුව වාඩි වෙන්න පුළුවන්ද? බෑ. අපි මොකද කරන්නේ? එක දිස්ත්‍රික්කයකින් තෝරා ගන්නවා කවුරු හරි කෙනෙක්. එයාව ගිහලා වාඩි කරනවා. තවත් ප්‍රදේශයකින් තවත් කෙනෙක් තෝරගෙන වාඩි කරනවා. අපි මොකද කරන්නේ ළමයි? යම් පිරිසක් නියෝජනය කරන එක්කෙනෙක් එක සීට් එකක වාඩි කරනවා. තවත් ප්‍රදේශයක් නියෝජනය කරන එක්කෙනෙක් එක සීට් එකක වාඩි කරනවා. මේක උදාහරණයක් හොඳයි. එතකොට අරයා කවුද? එයා മന്ത്രി කියලා කිව්වට ළමයි. එයා අපි මිනිස්සුනි. ඡන්දෙ දුන්න කට්ටිය අරයා മന്ത്രിවරයා. එහෙමනේ අපි කියන්නේ. ළමයි ඡන්දෙ දුන්න කෙනත් මිනිස්සෙක්. අර മന്ത്രിවරයාත් මිනිස්සෙක් නේ. ඔක්කොම මිනිස්සයෝ. නමුත් ළමයි අපි එයා පාර්ලිමේන්තුවට ගිය නිසා අපි විශේෂ නමක් දුන්නා. මොකද්ද? മന്ത്രിවරයා කියලා. අපි මේ හඳුන්වන විශේෂ නමක් එයා. නමුත් නැත්තම් එයාත් මිනිස්සෙක් තමයි ළමයි. එයාත් මිනිස්සෙක් තමයි. අපි නිකන් විශේෂ නමක් දෙනවා മന്ത്രിවරයා කියලා. අන්න ඒ වගේ කාබන් පරමාණු තුන් දෙනාටම ආවර්ත වගුවේ ඇතුලේ ඉන්න ඉඩ නැහැ. තුන් දෙනෙක් ගහන්න ළම කොටු තුනක් නැහැනේ කාබන්ට. ඒ නිසා අපි කරන්නේ එක කොටුවක් ගහලා මේ තුන් දෙනාම නියෝජනය කරලා C කියලා නිකන් ලිව්වා. එයාට අපි කියන මූල ද්‍රව්‍යයක් කියලා. එතකොට මේ පරමාණු වර්ග තුනේම නියෝජිතය තමයි මේ මූල ද්‍රව්‍යය.
තොර මූල්ටෝබේ කියන්නේ ළමයි පරමාණුවම තමයි. අර පරමාණු වර්ග කිහිපයක් නියෝජනය කරන කෙනෙක්. නැතුව මේක හැදෙන්නේ සමහර ළමයි මෙහෙම හිතන් ඉන්නවා. මේ තුන් දෙනාම එකතු වෙලා නිකන් තුන් දෙනාම එකතු වෙලා මෙයා හැදෙනවා කියලා. නිකන් අර මෙහෙම හිතන්නකෝ දැන්. අර නිකන් ක්ලේ ගුලි තුනක් අරගෙන, මැටි ගුලි තුනක් අරගෙන, ගුලි තුනක් අරගෙන එකතු කරලා හදපු තනි ගුලියක් කියලා හිතනවා මේක. එහෙම හිතන්න එපා ළමයි. එහෙම හිතන්න එපා. ගොඩක් ළමයි තේරුම් අරන් ඉන්නේ එහෙම. ගොඩක් ගුරුවරු උගන්වද්දි තේරෙන්නේ ඒ විදියට. එකයි මම මේ වෙන විදියට උගන්වන්නේ. මේ බලන්නකෝ. මෙයා වෙනම පරමාණුවක්. මෙයක් වෙනම කෙනෙක්. මේ තුන් දෙනාම නියෝජනය කරන කෙනා. නියෝජනය කරන කෙනා තමයි මෙයා. නියෝජිතෙක්. මේ තුන් දෙනා වෙනුවෙන් ලියන කෙනෙක්. හරි. එතකොට කාබන් මූල ද්‍රව්‍ය කියලා කිව්වම මෙයා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙයක් නියෝජනය කරනවා. යා මේ පරමාණු වර්ගයක් නියෝජනය කරනවා. මේ පරමාණු වර්ගයක් නියෝජනය කරනවා. මතක තියාගන්න ළමයි මෙන්න මේක මොකද්ද? සමස්ථානික පරමාණු කියන්නේ මොකද්ද ළමයි? එකම මූල ද්‍රව්‍යයට අදාළ පරමාණු වර්ග කිහිපයක්. එයාලගේ පරමාණුක ක්‍රමාංකය සමානයි. හැබැයි ස්කන්ධ ක්‍රමාංක වෙනස්. දරුවන්ට පුංචි පණිවිඩයක් තියෙනවා. මේක අහගන්න ගොඩක් වැදගත් වෙයි ඔයාලට. මේ දැන් මම ඔයාලට ලබා දෙන නොමිලේ වීඩියෝ ටික, ඔයාලට නොමිලේ ලබා දෙන වීඩියෝ සියල්ලම YouTube එකට උදාහරින්න බැහැ ළමයි. මොකද ඒ වීඩියෝ ටික තමයි මගේ වත්කම. ඒතර මේ වීඩියෝ වල ආරක්ෂාව පිළිබඳව මට ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම ඔයාලට නොමිලේ ලබා දෙන සියලුම වීඩියෝ පළවෙනි පාඩම ඉඳලා 14 දක්වා සියලුම පන්ති, මගේ සියලුම පන්ති පැවැත්වෙන ළමයි මෙන්න මේ ඇප් එකේ, දිසාපා කියන ඇප් එකේ. ඔයාලට මේ ඇප් එක අනිවාර්යයෙන්ම ෆෝන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකේ ඒක ඉන්ස්ටෝල් කරගන්න. එක පාඩම ඉඳලා 14 දක්වා තියෙන සියලුම වීඩියෝස් සහ ඒ පේපර් ක්ලාස් සියලුම දේවල් මෙන්න මේ ඇප් එකෙන් තමයි කරන්නේ. ඒතකොට ඔයාලට මුල් පාඩමෙන් දාලා සියලුම නොමිලේ බලන වීඩියෝ ටික පවා ඉදිරියේදී මෙන්න මේ ඇප් එකෙන් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මෙන්න මෙහෙමයි කරන්නේ. හොඳට අහගන්න. ඔයාලගේ ෆෝන් එක Android ෆෝන් එකක් නම් Play Store කියන එක දන්න ඕනේ ඔයාලා. ෆෝන් එකේ තියෙන ළමයි Play Store කියලා එකක්. Play Store එකට ගිහිල්ලා Disapa කියලා ගහලා බලන්න, search කරලා බලන්න ළමයි. ඒතකොට ඒ ඇප් එක පෙන්නනවා, Disapa කියන ඇප් එක පෙන්නනවා ළමයි. ඩී අකුරක් නිකන් කහපාට වගේ පසු, මේ සුදු පාට පසු බිංගු වගේ කහපාට වගේ ඔන්න වගේ ඩී අකුරක් තියෙනවා ළමයි. ඒ ඇප් එක ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න ෆෝන් එකට. ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්න දන්නවනේ ළමයි. දැන් ඔයාලා Huawei වගේ ෆෝන් එකක් නම් ළමයි ඇප් ස්ටෝ වලින් පුළුවන්. කොහොමරි කමන්න ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරාට පස්සේ මෙන්න මෙහෙම කරන්න ළමයි. දැන් ඔයාලා ඇප් එකට ඇතුල් වෙන්න. ඇතුල් වුණාට පස්සේ ඔයාලගේ ටෙලිෆෝන් නම්බර් එක ලබා වේ දෙන්න තැනක් තියෙනවා. ඒක ඔයාලගේ ටෙලිෆෝන් නම්බර් එක ලබා දෙන්න. මේක නොමිලේ රෙජිස්ටර් වෙන්නේ ළමයි, සල්ලි ගන්න නැහැ. ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර් එක ලබා දුන්නාට පස්සේ ඒක ඕකේ කරපු ගමන්ම ඔයාලගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා. ඒ ටෙලිෆෝන් නම්බර් එක දුන්න නම්බරයට අදාළ මැසේජ් එකක් එනවා. දැන් මේ මැසේජ් එකේ තියෙන ළමයි වෙරිෆිකේෂන් කෝඩ් එකක්. ඒකේ අංක 4ක් විතර තියෙනවා. ඔන්න ඔය අංක ටික අර ඇප් එකට ලබා දෙන්න ඕනි. ඒ ඇප් එකේ නම්බර්ස් ටික ගන්න තැනක් තියෙනවා, ඒකට ලබා දෙන්න. ලබා දීලා ඕකේ කරපු ගමන්ම ළමයි ඔන්න දැන් ඔයාලා ඇප් එක ඇතුළේ ඉන්නේ. දැන් දරුවන්ට පුළුවන් තමන්ගේ නම, පාසල, විභාගෙ ඉන්න වසර සියලුම විස්තර ටික ඒකට දාන්න. විස්තර ටික දාලා ඕකේ කරපු ගමන්ම දැන් දරුවන්ට පුළුවන් ක්‍රිෂාන් ජයරත්න සර්ගේ තියෙන, මගේ තියෙන සියලුම වීඩියෝ ටික නොමිලේම බලන්න පුළුවන් ඒකට දාලා. නොමිලේ බලන්න පුළුවන් සියලුම වීඩියෝ ටික බලන්න පුළුවන් ළමයි අනිත් සියලුම පන්ති වලට සහභාගී වෙන සියලුම දේවල් ඒකෙන් කරගන්න පුළුවන්. කාරණා පැහැදිලිද? හොඳයි ළමයි. ඒ පිළිබඳ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම්, ඒ පිළිබඳ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ මගේ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා, මේක ලියා ගන්න. ඕනම අවස්ථාවක මේකට WhatsApp message එකක් දාන්න. WhatsApp message දාද්දී ඔයගේ නම, පාසල් දාන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ ඒ විභාගෙ ලියන වසරක් දාන්න. කාරණා පැහැදිලිද ළමයි? ඔයාලා ලැප් එකකින් වගේ නම් ඔයාලා කනෙක්ට් වෙන්නේ සාමාන්‍යයෙන් ඔය දුර මේ දුරකථනයක් නොමැතුව නිකන් කම්පියුටර් එක වගේ නම් www.disapa.lk කියන ඒ වෙබ්සයිට් එකට ඇතුල් වෙලා ඒක තියෙන පොඩි ෆෝම් එකක් ඒක පුරවන්න. පුළුවන් තරම් ට්‍රයි කරන්න ඔයාලා. අනිවාර්යයෙන්ම Android ෆෝන් එකකින් හෝ මේ වගේ Huawei ෆෝන් එකකින් හෝ Android ෆෝන් එකකින් හෝ Samsung වගේ ඕනම ෆෝන් එකකින් ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න ට්‍රයි කරන්න. හරිනේ? කාරණා පැහැදිලිද? එහෙනම් ඔයාලා ලියාගන්න මෙන්න මෙහෙම. මොකද්ද සමස්ථානික කියලා කියන්නේ? මෙන්න මෙහෙම ලියාගන්න. මොකද්ද ලියන්නේ? පරමාණුක ක්‍රමාංකයේ සමාන විදුක් නතර කරලා ලියා ගන්න. පරමාණු ක්‍රමාංකයේ සමාන කියලා විදුක් නතර කළා. නමුත් ස්කන්ධ ක්‍රමාංකයේ එකිනෙකට වෙනස්. එකම මූල ද්‍රව්‍යයට අයත් පරමාණු. එකම මූල ද්‍රව්‍යයට අයත් පරමාණු. සමස්ථානික පරමාණු ලෙස හඳුන්වයි.
කාරණා පැහැදිලිද? උදාහරණයක් ලියන්න ළමයි, කාබන් මූල ද්‍රව්‍යයට අදාළ සමස්ථානික පරමාණු වර්ග තුනකි. කාබන් මූල ද්‍රව්‍යයට අදාළ සමස්ථානික පරමාණු වර්ග තුනකි කියලා මේක ලියාගන්න. වීඩියෝ නතර කරලා ලියාගන්න. ළමයි ඔන්න උදාහරණයක් විදිහට මෙයාලගේ ප්‍රෝටෝන මන් ලියනවා, න්‍යූට්‍රෝන ලියනවා. කියන්න බලන්න ප්‍රෝටෝන කීයද? න්‍යූට්‍රෝන කීයද? මේ මෙයාගේ ප්‍රෝටෝන 6යි. මෙයාගේත් මේ හැමෝගෙම 6යි. ප්‍රෝටෝන 6යි. ළමයි ප්‍රෝටෝන 6යි කියන්නේ ඉලෙක්ට්‍රෝනත් 6යි නේද ළමයි? ඉලෙක්ට්‍රෝන වෙනස් වෙන්නේ නැහැ නේද මෙයාලගේ? ප්‍රෝටෝන ගණනමනේ ඉලෙක්ට්‍රෝන කියන්නේ, ඉලෙක්ට්‍රෝන ඒකම තමයි. එහෙනම් ළමයි සමස්ථානිකවල ප්‍රෝටෝනත් සමානයි ඉලෙක්ට්‍රෝනත් සමානයි. ඒව වෙනස් වෙන්නේ නැහැ. මොකද්ද වෙනස් වෙන්නේ? න්‍යූට්‍රෝන. දැන් මට කියන්නකෝ මෙයාගේ න්‍යූට්‍රෝන කියන්නේ. 12 හැදෙන්නේ ප්‍රෝටෝනයි න්‍යූට්‍රෝන එකතු වෙලානේ. මේ ස්කන්ධ ක්‍රමංගය හැදෙන්නේ ප්‍රෝටෝනයි න්‍යූට්‍රෝන එකතු වෙලානේ. දැන් එකතු කරමු මේ ප්‍රෝටෝන 6යි න්‍යූට්‍රෝන 6යි. මේ දෙන්න එකතු කරාම නේද 12 හැදෙන්නේ. මෙතන 13 හැදෙන්නේ කොහොමද ළමයි? ප්‍රෝටෝන 6යි න්‍යූට්‍රෝන කීයද? 13 හැදෙන්නේ නම් ප්‍රෝටෝන 6යි න්‍යූට්‍රෝන කීයක් වුණද? 7ක් ඕනේ. 6යි 7යි එකතු කරාම 13 හැදෙනවා. 14 හැදෙන්නේ කොහොමද? ප්‍රෝටෝන 6ට කීයක් ඉතුරේ එකතු වෙන න්‍යූට්‍රෝන? 8ක් එකතු වෙන්න ඕනේ. 6යි 8යි එකතු කරාම 14යි. කාරණා පැහැදිලිද? එතකොට දැන් බලන්න මෙයාලගේ ප්‍රෝටෝන සමානයි, නමුත් න්‍යූට්‍රෝන වෙනස්. එතකොට ස්කන්ධ වෙනස්, ස්කන්ධ ක්‍රමාංක වෙනස් වෙන හේතුව මොකද්ද ළමයි? ස්කන්ධ ක්‍රමාංක වෙනස් කියන්නේ න්‍යූට්‍රෝන වෙනස් නිසා. තේරුණා කියන දෙයි. මේ විතර ලියා ගන්න. එහෙනම් ළමයි සමස්ථානිකවල ප්‍රෝටෝන සමානයි, නමුත් න්‍යූට්‍රෝන ගණන වෙනස්. න්‍යූට්‍රෝන ගණන වෙනස්. කාරණා පැහැදිලිද? හොඳයි. ඔන්න මම මේක මකනවා. ළමයි මේ දේවල් වීඩියෝ එක නතර කරලා ලියා ගන්න. දැන් උදාහරණයක් විතර ළමයි තව සමස්ථානක ඉන්නවා. ගොඩක් මූල ද්‍රව්‍ය වලටම සමස්ථානක ඉන්නවා. දැන් හයිඩ්‍රජන් ගත්තොත් ළමයි එතන සමස්ථානක තුනක් ඉන්නවා. මෙතන 1 1 කියලා ඉන්නවා. 1 2 ඉන්නවා. 1 3 ඉන්නවා. ඔන්න පැත්තකින් ලියා ගන්න ළමයි. මේ ඔන්න මෙයාගේ ප්‍රෝටෝන කීයද ළමයි? 1යි. මෙයාගෙත් 1යි. මෙයාගෙත් 1යි. මේ පරමාණු ක්‍රමාංක කියන්නේ ප්‍රෝටෝන කියන්නේ. න්‍යූට්‍රෝන කියන්නකෝ. න්‍යූට්‍රෝන කියන්නකෝ. ආ ළමයි මේ මෙයාගේ න්‍යූට්‍රෝන ඉන්නවද? ප්‍රෝටෝනයි න්‍යූට්‍රෝන එකතුව නේද ස්කන්ධ ක්‍රමාංක කියන්නේ. ප්‍රෝටෝන 1යි න්‍යූට්‍රෝන 0යි. මේ දෙක එකතු කරාම 1 ලැබෙනවා. මෙයාගේ න්‍යූට්‍රෝන නැහැ 0යි. ඒක න්‍යූට්‍රෝන නැති පරමාණු ඉන්නවනේ අවර්තගුයි මේ ඉන්නේ. මෙතන ප්‍රෝටෝන 1යි න්‍යූට්‍රෝන 1යි. මේ දෙන්න එකතු කරාම 2 හැදෙනවා. මෙතන ප්‍රෝටෝන 1යි න්‍යූට්‍රෝන 2යි. මේ දෙන්න එකතු කරාට පස්සේ ස්කන්ධ ක්‍රමාංක ලැබුණා. දැක්කද? ප්‍රෝටෝන එක ගන්න හිටියට න්‍යූට්‍රෝන මෙයාගේ බිඳුවයි, මෙයාගේ 1යි, මෙයාගේ 2යි. එහෙනම් ළමයි න්‍යූට්‍රෝන නොමැති පරමාණුවක් ඉන්නවා. ඒක තමයි හයිඩ්‍රජන්. ආවර්ත වගුවේ ඉන්න එකම කෙනා න්‍යූට්‍රෝන නොමැති කෙනා. කාරණා පැහැදිලි. බයි. හබයි. ළමයි ඔන්න සමස්ථානික ගැන යම් අවබෝධයක් දරුවන්ට ලැබෙන්නේ නැති. ඒ වගේම මතක තියාගන්න මෙන්න මෙහෙමයි. සමස්ථානික කියුවා ළමයි සමස්ථානික දෙකක් තියෙනවත් ඉන්නවා. හබයි. මෙතන තුනක් කියලා ගත්තර ළමයි. හරියටම තුනක්ම වෙන්න ඕනේ නැහැ ළමයි. තුනට වඩා වෙනස් වර්ගයක් ඉන්න පුළුවන්. හරි. දැන් මෙන්න මේ කතාව මතක තියාගන්න. දැන් පරමාණු ක්‍රමාංකය වෙනස් වෙලා පරමාණු ක්‍රමාංකය වෙනස් වුණොත් දැන් මෙයාගේ 6 මෙයා 7 ළමයි පරමාණු ක්‍රමාංකය වෙනස් වුණොත් මේ දෙන්න කවදාකවත් සමස්ථානික වෙන්න බෑ ළමයි. පරමාණු ක්‍රමාංකය සමානයි නම් තමයි සමස්ථානික වෙන්න පුළුවන් එකිනෙකේ. මේ දෙන්න සමස්ථානික වෙන්න පුළන්ද? බෑ. ඇයි? මෙයාගේ පරමාණු ක්‍රමාංකය 6, මෙයාගේ පරමාණු ක්‍රමාංකය 7. එහෙම වෙන්න බෑ. තේරුම කියන දේ. ඒ හිතන්නු මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන්. මේ සමහර පරමාණු ඉන්නවා ළමයි. පරමාණු ක්‍රමාංක සමානයි. සෝරි. පරමාණු ක්‍රමාංක වෙනස්. නමුත් ස්කන්ධ ක්‍රමාංක සමානයිව තියෙනවා. ආ සෝරි ළමයි මේ මෙතන ලියලා තියෙන වැරදියනේ. අයියෝ 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 මේ බලන්න. මෙතන නයිට්‍රජන් මම ලිව්වේ. මේ ආයත් කියන්න එක තාවෝදේ මේ මේ 6 මේ 7 පරමාණු ක්‍රමක සමානද නැහැ. පරමාණු ක්‍රමක වෙනස්. එහෙනම් මෙයාලගේ සමස්ථානික ඉන්න පුළුවන්ද? බෑ. සමස්ථානික නම් මොකද වෙන්න ඕනේ? පරමාණු ක්‍රමක සමාන වෙන්න ඕනේ. ඒක නස්සල බෑ. හරි. මේ බලන්නකෝ සමහර අය ඉන්නවා ළමයි මෙහෙම දේවල් මේ නිකන් දකින්න දේවල් මම මේ කියන්නේ මේ සමහර අය ඉන්නවා පරමාණු ක්‍රමක වෙනස් වුණාට පරමාණු ක්‍රමක වෙනස් වුණාට ස්කන්ධ ක්‍රමක සමාන වෙනවා නේ. මෙයාගේ 14යි මෙයාගේ 14යි. එහෙම දෙවලුත් ඉන්නවා මට ගියාගන්න. පරමාණු ක්‍රමාංක වෙනස් ස්කන්ධ ක්‍රමාංක සමානයි. ඔන්න තලන දාලා ලියාගන්න මෙන්න මෙහෙම මේ පරමාණු ක්‍රමාංක සමාන වූවද සෝරි වෙනස් වූවද පරමාණු ක්‍රමාංක වෙනස් වූවද පරමාණුක ක්‍රමාංක වෙනස් වූවද
ඉස්කන්ධ ක්‍රමාංක සමාන පරමාණුද පවතී. ඉස්කන්ධ ක්‍රමාංක සමාන පරමාණුද පවතී. පැහැදිලිද? හොඳයි ළමයි. මට මෙතනදී ඔයාලට තව මාතෘකා දෙකක් පුංචි වචන දෙකක් කියලා දෙන්න ඕනේ. දැන් සමස්ථානික ගැන අවබෝධයක් ආවා. මම ඔයාලට සමස්ථානික ඇසුරින් තියෙන පාස් පේපර් ප්‍රශ්න තුනක් විතර කරලා දෙන්නම් දැන්. පොඩක් ඉන්න. පොඩක් ඉන්න. මට ඊට කලින් මෙන්න මේ වචනේ පැහැදිලි කර දෙන්න ඕනේ. දරුවන්ට මම පැහැදිලි කර දෙන්න කැමති මෙන්න මේ වචන දෙක. එකක් තමයි නියුක්ලියෝන. 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 අනිත් එක තමයි නියුක්ලයිඩ්. නියුක්ලයිඩ්. මොකද්ද නියුක්ලියෝන කියන්නේ? මොකද්ද නියුක්ලයිඩ් කියන්නේ? ඔය වචන දෙක හොඳට තේරුම් ගන්න. එක්සෑම් එකේදී සමහර ප්‍රශ්න තේරුම් ගැනීමද ඔක වැදගත්. ඔය වචන දෙක ගැන අවබෝධය වැදගත්. මේ අහන්නකෝ. නියස්තිය ඇතුලේ පරමාණුවක් ව්‍යුහය මං ගිහසත් යන්දනේ කලින් යන්දනේ. ඒක නියස්තියක් කියලාමනේ. නියස්තිය ඇතුලේ ගොඩක් උපපරමාණු කංශු හිටියනේ. මොනවාද ළමයි උපපරමාණු කංශු නියස්තිය ඇතුලේ හිටපු? ප්‍රෝටෝන හිටියා. තව නියුට්‍රෝන හිටියා. තව පොසිටෝන හිටියා. තව නියුට්‍රෝනෝ කියලා හිටියා. මෙසෝන නැත්නම් මීසෝන හිටියා. ඕකේ ගොඩක් දේවල් හිටියන් තමයි. නියුට්‍රෝනෝ කියලා හිටියානේ. මේ සියලුම අයට මම පොදුවේ කියනවා නියුක්ලියෝන කියලා. ළමයි ප්‍රෝටෝන කියන්නේ නියුක්ලියෝනයක්. පොසිටෝන කියන්නේ නියුක්ලියෝන වර්ගයක්. නියුට්‍රෝන කියන්නේත් නියුක්ලියෝන වර්ගයක්. මෙසෝන කියන්නේ නියුක්ලියෝන වර්ගයක්. එතකොට නියුක්ලියෝන කියලා කියන්නේ මොනවද ළමයි? පරමාණුක නියස්තිය තුල අඩංගු වන සංරචකවලට. පරමාණුක නියස්තිය තුල අඩංගු අංශුවලට උපපරමාණුක අංශුවලට අපි කියනවා නියුක්ලියෝන කියලා. එහෙම ලියාගන්න. පරමාණුක නියස්තිය තුල පවතින පරමාණුක නියස්තිය තුල පවතින අංශු උපපරමාණුක අංශු නියුක්ලියෝන ලෙස හඳුන්වයි. නියුක්ලියෝන ලෙස හඳුන්වයි. උදාහරණ ප්‍රෝටෝන, නියුට්‍රෝන, පොසිටෝන, මෙසෝන ආදිය. පැහැදිලිද? හොඳයි. එගෙන ළමයි ප්‍රෝටෝන කියන්නේ මොකද්ද? නියුක්ලියෝන වර්ගයක්. නියුට්‍රෝන කියන්නේ මොකද්ද? ඒත් නියුක්ලියෝන වර්ගයක්. එතකොට ඒක එළියේ ඉන්න නියස්තියෙන් එළියේ ඉන්න ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන වලට අපි නියුක්ලියෝන කියලා කියන්නේ නැහැ. නියුක්ලියෝන කියන්නේ නියස්තිය ඇතුලේ තියෙන දේවල් වලට. නියස්ටි ඇතුළේ තියෙන දේවල් වලට. පැහැදිලි මං කියන දේ. ළමයි මේ මොකද්ද එතකොට? මේ ප්‍රෝටෝනයක් නේ. ඒ කියන්නේ මේක නියුක්ලියෝනයක්. මේ ප්‍රෝටෝනයක් නේ. මේ මොකද්ද? නියුට්‍රෝනයක්. මේ මොකද්ද ළමයි? මේකත් නියුක්ලියෝන වර්ගයක්. මේකත් නියුක්ලියෝනයක්. කරන පැහැදිලි? හොඳයි. ඒ සියලුම විෂය කරුණු හරි සරලව ගැඹුරින් අල්ලගන්න ළමයි. ගොඩක් තැන්වලදී කරන්නේ මේවා කටපාඩම් කරවන එක. දරුව ගිරව් වගේ කටපාඩම් කරනවා. කිසි දෙයක් කටපාඩම් කරන්න එපා. කෙමිස්ට්‍රියට එන පළවෙනි දවස්වල මම ඔයාලට මේ කියන්නේ. දැන් ඔයාලා තාම කෙමිස්ට්‍රි ඉගෙන ගන්න පටන් ගත්ත විතරයි මේ කටපාඩම් කරන්න යන කිසිම දෙයක්. කෙමිස්ට්‍රි ගැන කටපාඩම් කරන්න ගන්න නෙවෙයි. අවබෝධය තියෙන දෙයක්. දැන් ඔයාලා අද මේක බැලුවට පස්සේ තව දවස් අධ්‍යයනය ගියාට පස්සේ ඔය හොඳට කල්පනා කරලා මෙනෙහි කරන්න. හිතෙන් මෙනෙහි කරන්න. මෙනෙහි කරනවා කියන්නේ කටපාඩම් කරනවට නෙවෙයි. මොනවාද මේ නියුක්ලියෝන කියන්නේ? නියස්ටි ඇතුළේ තියෙන උපපායි අංශු වලටනේ. ඔය උදාහරණ ප්‍රෝටෝන, නියුට්‍රෝන ඔයවට කියන්නේ නියුක්ලියෝන කියලා. අන්න එහෙම හිතන්න. හරි. එතකොට නියුක්ලයිඩ් කියන්නේ මෙන්න මෙහෙම දෙයක් ළමයි. නියුක්ලයිඩ් කියන්නේ අර නිශ්චිත ප්‍රෝටෝන ගණනක්, නිශ්චිත නියුට්‍රෝන ගණනක් අටංගු නියස්තියකට. ඒ කියන්නේ මේ නියස්තියේ තියෙන ප්‍රෝටෝන ගණන සහ නියුට්‍රෝන ගණන අපි දන්නවා. හරියටම දන්නවා. දැන් උදාහරණයක් විතර මෙහෙම ලිව්වොත් කාබන් 6 12 කියලා ලියලා තියෙනවා. මේක නියුක්ලයිඩයක්. මොකද මෙතන පැහැදිලිවම පෙන්නලා තියෙනවා ප්‍රෝටෝන 6ක් ඉන්නවලු. ඉස්කන්ධ ක්‍රමාංකයක් කියද කියලා දීලා තියෙනවා. ඒක නියුට්‍රෝන ගණනක් දන්නවා. ඒක අපිට පැහැදිලිව පෙන්නලා තියෙනවා නේ ළමයි මේක ඒතර නියුක්ලයිඩයක්. දැන් මේ වගේ නයිට්‍රජන් 7 14 කියලා ලියලා තියෙනවා. මේක නියුක්ලයිඩයක්. දැන් සෝඩියම් 11 23 මේක නියුක්ලයිඩයක්. ඇයි? නිශ්චිත නියුට්‍රෝන ගණනක් සහ නිශ්චිත ප්‍රෝටෝන ගණනක් සහ නිශ්චිත නියුට්‍රෝන ගණනක් අඩංගු නියස්තියක්. මේ එක පැහැදිලි කියලා තියෙනවා. මෙයාගේ මේක දිහා බලලා කියන්න පුළුවන්. මෙයාගේ හරියටම ප්‍රෝටෝන 11 කියලා කියන්න පුළුවන්. මෙයාගේ හරියටම නියුට්‍රෝන ගණන් කරලා බලන්න ළමයි. 12ක් ඉන්නවා. මේ ගණන් කරලා බලන්න. 12ක් ඉන්නවා. 12 කියලා කියන්න පුළුවන්. එතකොට ඔයාලට පැහැදිලි නියුක්ලයිඩ් කියන්නේ මොකද්ද කියලා. දරුවෝ දැන් ලියාගන්න නියුක්ලයිඩ් කියන්නේ මොකද්ද කියලා.
නිශ්චිත ප්‍රෝටෝන ගණනක් සහ නිශ්චිත ප්‍රෝටෝන ගණනක් සහ නියුට්‍රෝන ගණනක් නිශ්චිත ප්‍රෝටෝන ගණනක් සහ නියුට්‍රෝන ගණනක් අඩංගු පරමාණුක න්‍යෂ්ටියකට අඩංගු පරමාණුක න්‍යෂ්ටියකට න්‍යූක්ලයිඩයක් ලෙස සෝරි අඩංගු න්‍යෂ්ටියක් නේ අඩංගු න්‍යෂ්ටියක් න්‍යූක්ලයිඩයක් ලෙස හඳුන්වයි නිශ්චිත ප්‍රෝටෝන ගණනක් සහ නිශ්චිත නියුට්‍රෝන ගණනක් අඩංගු පරමාණුක න්‍යෂ්ටියක් න්‍යූක්ලයිඩයක් ලෙස හඳුන්වයි අන්න එහෙම ලියා ගන්න උදාහරණ ලියාගෙන මේ ඔක්කොම නම් මේවා න්‍යූක්ලයිඩ මේක න්‍යූක්ලයිඩයක් මේක න්‍යූක්ලයිඩයක් මේකත් න්‍යූක්ලයිඩයක් කාරණා පැහැදිලිද හොඳයි එච්චරයි ඒකත් හරි ඔන්න එහෙනම් මම දැන් දරුවන්ට ඔන්න මම දැන් දරුවන්ට අපි ඉගෙනගත්ත සමස්ථානික ඇසුරින් පාස් පේපර්ස් ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න පටන් ගන්න හදන්නේ හොඳයි දරුවන්ට පුළුවන් නම් මම ඉදා කිව්වනේ පේසුරු කියලා තියෙන ප්‍රකාශනයක් පේසුරු ප්‍රකාශන කියලා පාස් පේපර්ස් ඒ ප්‍රශ්න තියෙනවා පුළුවන් නම් ඒ පොතක් ගන්න ඒකේ කැටගරයිස් කරලා තියෙනවා පළවෙනි පාඩමට දාලා පාස් පේපර්ස් ප්‍රශ්න වෙනම දෙවෙනි පාඩමට දාලා පාස් පේපර්ස් ප්‍රශ්න වෙනම කියලා කියනවා ළමා වලට ඉදිරියේදී ගන්න ඕනි පොත්පත් මොනවාද සියලුම දේවල් මම මෙතනදී දී කියලා දෙනවා ඔයාලට සියලුම දේවල් අංග සම්පූර්ණ පන්තියක් මේක හරි දැන් ඔයාලට පළවෙනි ප්‍රශ්නය බලන්න පුළුවන් මම දෙන ඔයාලට දැන් දෙන දැන් ඔයාලට මම දැන් දෙන ප්‍රශ්නය මෙන්න මෙහෙමයි පාස් පේපර් ප්‍රශ්න දෙනවා ළමයි මේක මම අවුරුද්ද කියනනම් 1991 ප්‍රශ්නයක් 1991 ප්‍රශ්නයක් දෙන්නේ මෙන්න මෙහෙම දෙයක් කියනවා මම ප්‍රශ්නේ කියවන්නම්කෝ කිසියම් මූල ද්‍රව්‍යයක සමස්ථානික තුල ABCD කියලා උත්තර හතරක් තියෙනවා මේව හරිද වැරදිද කියලා කියන්න තියෙනවා ලට මේව හරිද වැරදිද කියලා කියන්න තියෙනවා කිසියම් මූල ද්‍රව්‍යයක සමස්ථානික තුල පළවෙනි එක කියනවා එක සමාන නියුට්‍රෝන සංඛ්‍යාවක් තිබී හරිද වැරදිද කිසියම් මූල ද්‍රව්‍යයකට අයත් සමස්ථානික තුල එක සමාන නියුට්‍රෝන ගණනක් තිබේ. වැරදි. ළමයි සමස්ථානිකවල නියුට්‍රෝන ගණන වෙනස් නේද? මං කිව්ව නේද? ඒක වැරදි. නියුට්‍රෝන ගණන වෙනස් වෙන්න ඕනි. මෙතන කියන සමානයිලු වැරදි. ඊට පස්සේ කියනවා B. එක සමාන ප්‍රෝටෝන සංඛ්‍යාවක් ඇත. අන්න හරි. අන්න හරි. ප්‍රෝටෝන ගණන සමානයි. ඒකට එකගයි. එක සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇත. ඕනි ළමයි. එකත් හරි. මොකද පරමාණුවක් ඇතුලේ තියෙන ප්‍රෝටෝන ගණන දන්නවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගණනක් දන්න ඔය දෙකම සමානයිනේ. දැන් මේ සමස්ථානිකවල ප්‍රෝටෝන ගණන සමානයි කියලා දන්නවනේ මම. ඔව්. ප්‍රෝටෝන ගණන සමානයි කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගණනක් සමානයි. කතාව හරි. ඒක හරි. කාරණා පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ අපිට කියනවා එක සමාන නියුක්ලියෝන සංඛ්‍යාවක් තිබී. මොකද්ද? එක සමාන නියුක්ලියෝන සංඛ්‍යාවක් තිබී. නියුක්ලියෝන කියන්නේ මොනවාද? නියුක්ලියෝන කියන්නේ ළමයි පරමාණු ඇතුලේ තියෙන ප්‍රෝටෝන, මෙසෝන, නියුට්‍රෝන මේ සියලුම අයට. දැන් සමස්ථානික දෙකක් ගන්නකො කාබන් 612යි කාබන් 6013යි කියලා. මේක ඇතුලේ තියෙන සියලුම නියුක්ලියෝන ගණන් කරන්නකො සියලුම නියුක්ලියෝන ගණන් කරන්නකෝ මේක ඇතුලේ තියෙන සියලුම නියුක්ලියෝන ගණන් කරන්නකෝ ඔය දෙන සමානද දැන් මෙයාලගේ තියෙන පොසිටෝන මෙසෝන එහෙම අපි ඉගෙන ගන්න නැහැ ළමයි අපි දන්නේ නැහැ නමුත් මෙන්න මේ දෙක කියන්නකෝ මෙතන තියෙන ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි එකතුව මෙතන තියෙන ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි එකතුවයි වෙනස් නේද මෙතන මේ දෙන්නගේ එකතුව 12යි මෙතන දෙන්නගේ එකතුව 13යි එකතුව වෙනස් ඒ කියන්නේ එයාලගේ එකතුව වෙනස් කියන්නේ ළමයි නියුක්ලියෝනවල එකතුවක් වෙනස් කියන එක. මෙතන තියෙන නියුක්ලියෝන ගණනයි. ඒ කියන්නේ අර නියස්ටිය ඇතුලේ තියෙන අංශු ගණනයි. මෙයා තුල තියෙන නියුක්ලියෝන ගණනයි. ඒ කියන්නේ නියස්ටිය ඇතුලේ තියෙන අංශු ගණනයි. ඔය දෙක වෙනස්. මෙතන කියනවා එක සමාන නියුක්ලියෝන සංඛ්‍යාවක් ඇත. වැරදි. ළමයි නියුක්ලියෝන සංඛ්‍යාවක් වෙනස්. සමස්ථානිකවල ස්කන්ධ ක්‍රමාංකයේ වෙනස්. ඒ කියන්නේ නියුට්‍රෝන ගණන වෙනස්. ඒ වගේම නියුක්ලියෝන ගණන වෙනස්. මෙතන කියන්නේ සමානයි කියලා මේක වැරදි. ඒ නිසා ළමයි මේකේ පිළිතුර BC. BC කියන ළමයි AB BC උත්තරේ දෙක. ඒක ආපු හැටි වල දැම්ම කියලා දෙන්නේ නැහැ මම. BC නම් උත්තරේ දෙක කියලා අපි සටහන් කරන්නේ. ඒක ආපු හැටි පස්සේ වලට තේරෙයි. දැන් මොන්නේ. නිකමර උත්තර ටික මාක් කරගත්ත නම් ඇති. දැන් ඔයාලට අවශ්‍ය නම් 2000 1991 ප්‍රශ්නේ බලන්න පුළුවන් පියසුරු එකේ. මම මකනවා.
මම දැන් දරුවන්ට කියලා දෙන්න හදන්නේ 2006 පේපර් එකේ ආපු MCQ ප්‍රශ්නයක්. 2006. ළමයි මම මීට අදාළ ප්‍රශ්න විතරයි ගන්නේ. සමහර පාස් පේපර්ස් වල ප්‍රශ්න තියෙනවා මේ ඉගෙනගත්ත විෂය කරනාට අමතරව තව විෂය කරන ඕන වෙනවා. ඒ නිසා මම ඒව ගන්නේ නැහැ. නිසා මම තෝරාගත් ප්‍රශ්න දෙක තුනක් විතරයි සාකච්ඡා කරන්නේ. අනිත් ඒවා ඉදිරියේ සාකච්ඡා කරනවා. 2006 ප්‍රශ්නේ මෙන්න මෙහෙම කතාවක් වෙන ප්‍රශ්න අහගන්න. මූලද්‍රව්‍යයක සමස්ථානික පිළිබඳව වැරදි ප්‍රකාශය මොකක්ද කියලා අහනවා ළමයි. පිළිතුරු පහක් දීලා තියෙනවා. වැරදි කතාව අහන්නේ. සමස්ථානික පිළිබඳව වැරදි කතාව. මුලින් මොකද්ද කියන්නේ? එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇතලෝ. ඕනි ළමයි. ප්‍රෝටෝන ගණනක් සමානයි. සමස්ථානිකවල එකම ප්‍රෝටෝන ගණනක් තියෙනවනේ. ඒ කියන්නේ එකම ඉලෙක්ට්‍රෝන ගණනක් තියෙන එක හරියි. දෙක කියනවා එකම ඝනත්වයක් ඇතලෝ. ඈ? ළමයි මේ බලන්නකෝ. කාබන් 6 12, කාබන් 6 13. මං ඔයාලා සුලභව දන්න මේ දෙකනේ. ඉතින් ගොඩක් තුරට කාබන් 6 14 ඕනේ දන්නේ. තව සමස්ථානක ඉන්නවා. ඉතින් මං හැම එකට මේ උදාහරණ ගන්න අවුලක් නැහැ නේ. මෙයාලගේ ඝනත්ව සමානද? ළමයි ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාවනේ. හරි. මට මෙන්න මේක කියන්නකෝ. ළමයි මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ස්කන්ධය තමයි. එහෙම හිතන්නකෝ. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ස්කන්ධයට. මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය 12යි. මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය 13යි. ඒ කියන්නේ මෙයාගේ ස්කන්ධය 12යි, මෙයාගේ ස්කන්ධය 13යි. මෙයාගේ ස්කන්ධය 14යි. ළමයි ස්කන්ධ වෙනස් නේද තුන්නාගේ? දකුණු පැත්තට ස්කන්ධ වැඩි වෙනවා. ස්කන්ධය වෙනස් කියන ඝනත්වය මොකද වෙන්නේ? ළමයි ඝනත්වය කියන්නේ මේ දෙන්න. ඝනත්වය කියන්නේ ස්කන්ධ බෙදීම පරිමාව. ළමයි ස්කන්ධය වෙනස් කියන ඝනත්වය වෙනස් නේද? දැන් ස්කන්ධය වැඩි වෙද්දී මේ උඩ අගේ වැඩි වෙද්දී ඝනත්වයත් වැඩි වෙනව නේද? දැන් මෙයාලගේ දකුණු පැත්තට ස්කන්ධ වැඩි වෙනවනේ. ඒ කියන්නේ ඝනත්වයත් වැඩි වෙනවා. මේ ස්කන්ධය වැඩි වෙද්දී ඝනත්වය වැඩි වෙනවා. ඒ කියන්නේ මෙයාලගේ ඝනත්ව වෙනස් කියන එක. මෙතන කියනවා එක සමාන ඝනත්වයක් කියනවලු. මේක වැරදි. එහෙනම් මේක තමයි පිළිතුර. අපෙන් අහන්නේ වැරදි කතාව. මේක තමයි පිළිතුර. දැන් බලන්නකෝ. නේද? ස්කන්ධය වෙනස් කියන්නේ ඝනත්වය වෙනස්. දැන් දරුවන්ට මොකද හිතෙන්නේ? දැන් දරුවන්ට දැනෙන්නේ නැද්ද? අපි දෙයක් බොක්කෙන් ඉගෙන ගත්තෝ. ආයි සරලම වැල්වට ආරන් නැතුව ඔය ඉතිහාස කතා මේ පත්තර ලියන වගේ ලියන්නේ නැතුව අවශ්‍යම දේ ඉගෙන ගත්තම හරි සරලව විභාග ප්‍රශ්න උත්තර ලියන්න පුළුවන් කියලා දැනෙන්නේ නැද්ද දැන්කට? දැන් දරුවන්ගේ ඇඟට දැනෙන්නේ නැද්ද කෙමිස්ට්‍රි කියන්නේ ඇත්තටම ලේසි සබ්ජෙක්ට් එකක් කියලා? දරුවන්ට දැනෙන්නේ නැද්ද ගොඩක් ඕලෙවල් කාලෙදී කෙමිස්ට්‍රි ගැන තිබුණු දුර්මතේ වැරදි කියලා? ගොඩක් දරුවෝ ඔලවල් කාලේ නම් පුරුදු වෙලා ඉන්නේ කෙමිස්ට්‍රි පාඩම් කරන්න, කටපාඩම් කරන්න. වැරදි. ඒ නිසා තමයි කෙමිස්ට්‍රියට ගොඩක් අය බය. කෙමිස්ට්‍රි තමයි ජීවිතේ වලට තියෙන සබ්ජෙක්ට් තුනෙන් ලේසිම සබ්ජෙක්ට් එක. එක දවසක දැනෙයි. දවසක දැනෙයි. මේක ආසාවෙන් අල්ලගන්න. අපි තුන්වෙනි පිළිතුර බලමුකෝ. එකම රසායනික ලක්ෂණ ඇතුළු ළමයි සමස්ථානික ගැන මේ අහන්නේ. සමස්ථානික ගැන අහන්නේ. අපෙන් අහන්නේ සමස්ථානික පිළිබඳව වැරදි ප්‍රකාශය අහන්නේ. මේ වැරදි හොයාගත්තා. තුන කියනවා එකම රසායනික ලක්ෂණ ඇතුළු සමස්ථානික වල එකම රසායනික ලක්ෂණ ඇතුළු. හොඳට මතක තියාගන්න. සමස්ථානික ළමයි රසායනික ගුණ සඳහා බලපාන්නේ නියස්තියේ තියෙන නියුට්‍රෝන නෙවෙයි, ඉලෙක්ට්‍රෝන. නියස්තියෙන් පිට තියෙන ඉලෙක්ට්‍රෝන. රසායනික ගුණ සඳහා බලපාන්නේ මොකද ළමයි? ඉලෙක්ට්‍රෝන. දැන් ප්‍රෝටෝන 6 ඉන්න නිසා ඉලෙක්ට්‍රෝනත් 6 ඉන්නවනේ. ඉලෙක්ට්‍රෝන සමානයිනේ තුන්දෙනාගෙම. මතක තියාගන්න. ඉලෙක්ට්‍රෝන ගණන සමානයි කියන්නේ රසායනික ගුණ සමානයි කියන එක. හොඳට තේරුම් ගන්න. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා දෙයක් මම ඉස්සරහට උගන්වනව දරුවන්ට තාම උගන්වන්නේ නැහැ. ඉදිරියට උගන්වන්නේ මේ තුන්දෙනාගෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සමානයි. ඒ කියන්නේ රසායනික ගුණ සමානයි. මේක හරි. මේක හරි. එහෙනම් මතක තියාගන්න ළමයි සමස්ථානිකවල රසායනික ගුණ සමානයි. හේතුව මොකද්ද? එකම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙනවා. පැහැදිලිද? දැන් ඒතර දරුවන් තේරෙන්නේ නැති මෙහෙම දෙයක්. සමහර දේවල් තියෙනවා තියරි හැල ලියන්නේ නැතුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම මගින් ඉගෙනගත් යුතු දේවල්. දැන් බලන්න මෙන්න මේක. ওই කතාව මම තියරියක් විතර දුන්නේ නැහැ නේ. දැන් මේ ප්‍රශ්නයක් විතර දුන්නේ. ඒක වැදගත් කරන අතර ලොන දාලා ලියාගන්න. මොකද්ද? සමස්ථානිකවල ඉලෙක්ට්‍රෝන ගණන සමාන නිසා නේද? එහෙම ලියාගන්න. සමස්ථානිකවල ඉලෙක්ට්‍රෝන ගණන සමාන නිසා ඒ වගේ රසායනික ගුණ සමානයි. එහෙම ලියන්න. හොඳයි.
හතර කියනවා වෙනස් නිියුට්‍රෝන ගන්නක් ඇත මේලගේ නිියුට්‍රෝන ගන වෙනස් එනිසාන සමස්ථානක කිවේ කාරි එට පස්ස කියනවා එකම පෝටෝන ගන්න කැතුවරු ඔවුල මයි මේ පෝටෝන් හයහයින්න පෝටෝන් ගන් සමන එකක් හරි එකම පෝටෝන ගන්නක් ඇත දරුවන්ට තේරුණාද හරි එන ළමයි උත්තරය දෙක අපි අඟිලඟ ප්‍රශ්නයට ඔන්න එහෙනම් ඔයාලා ජීවිතේ රසායන විද්‍යාව කියන පාඩම පටන් ගත්තේ පාස් පේපර් සාකච්ඡා කරන්න පුළුවන් හැකියාවත් ලබාගෙනම තමයි. අපි ඉදිරියේදී තියෙන සියලුම විෂය කරුණු පාස් පේපර් ප්‍රශ්න සාකච්ඡා කරමින් තමයි යන්නේ. ඔයාලා දවසක කියන්න පටන් ගනී. ඔයාලට හමු වුණ කෙමිස්ට්‍රි පන්තිය තමයි අමුතුම පන්තිය කියලා. ඒක අනිවාර්යෙන් කියා දවසක. අමුතු විදියට මෙතන වැඩේ යනවා. කාලේ යනවා දැනෙන්නේ නැහැ කියලා කියයි. දවසක කියයි අනිවාර්යෙන්. අන්නේ කතාව ගොඩක් ළමයි කියන ළමයි පන්තියේ කාලේ යනවා දැනෙන්නේ මොකද නිතරම මොකක් හරි වැඩක් කරනවා. හයවෙනි ප්‍රශ්නේ ලස්සන ප්‍රශ්නයක් 92ක් දීලා තියෙනවා. ළමයි 90 තාම උගන්ලා නැහැ දරුවන්ට. 90 ගැන ඉගෙන ගන්න දෙවෙනි පාඩමේදී. 92ක් දීලා තියෙනවා. කාබන් මොනොක්සයිඩ් මේ අණුවේ නම CO. CO අණු වර්ග දෙකක් දීලා තියෙනවා ළමයි. CO දෙන්නේ දීලා තියෙනවා. මම පොඩ්ඩක් ඇඩ් කරලා ලිව්වා හේතුවක් කියන්නම්. එක අණුවක් හැදලා තියෙන ළමයි කාබන් 614යි. කාබන් 616යි එකතු වෙලා. මේ අණුව හැදලා තියෙන්නේ. මේ සමස්ථානික පරමාණු දෙක එකතුලා තමයි මේ අණුව හැදලා තියෙන්නේ. මේ කාබන් මොනොක්සයිඩ් අණුව හැදලා තියෙන්නේ කාබන් 612 පරමාණුකුයි ඔක්සිජන් 818 පරමාණුකු එකතු වෙලා. මෙතන කාබන් 614යි ඔක්සිජන් 616යි එකතු වෙලා. මෙතන කාබන් 612යි ඔක්සිජන් 816යි එකතු වෙලා. දැන් ළමයි මේ ප්‍රශ්න මේ අණු දෙක ගැන අහන්න වෙන වෙනම මේ දෙන්න ගැන මේ දෙන්නගේ වෙනස් ගුණයක් මේ දෙන්නගෙන් මේ දෙන්නත් තුල තියෙන එකිනෙකට වෙනස් ගුණය මොකක්ද කියලා යහන්නේ. පළවෙනි ගුණය මෙන්න මේක. රසායනික ප්‍රතික්‍රියාශීලීත්වය. මේ දෙන්නගේ රසායනික ප්‍රතික්‍රියාශීලීත්වය. ඒක වෙනස්ද සමානද? මෙතන අහන්නේ වෙනස් ගුණාංගය. රසායනික ප්‍රතික්‍රියාශීලීත්වය මේ දෙන්නගේ. ඒ කියන්නේ රසායනික ගුණ. ළමයි රසායනික ප්‍රතික්‍රියාශීලීත්වය කියලා කියන්නේ රසායනික ගුණ. රසායනික ප්‍රතික්‍රියාශීලීත්වය කියලා කියන්නේ රසායනික ගුණ. දැන් මේ දෙන්නගේ රසායනික ගුණ ගැන මොකද කියන්නේ? මේ බලන්නකෝ. මෙයාගේ ප්‍රෝටෝන 6යි කියන්නේ ඉලෙක්ට්‍රෝනත් 6යි. ළමයි මේ මෙතන ළමයි ප්‍රශ්නේ පොඩි වෙනස්. මෙතන මේ පොඩ්ඩක් මට මිස්ටේක් එකක් මෙතන 8 තියෙනවා හොඳේ. මෙතන 8 තියෙන්නේ. ළමයි මේ බලන්න. මෙයාගේත් ළමයි ප්‍රෝටෝන 6යිනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනත් 6යි. ඉලෙක්ට්‍රෝන 6යි. ප්‍රෝටෝන 6 කියන්නේ ඉලෙක්ට්‍රෝන 6යි. මේ අණුව තුලක් තියෙනවා කාබන් එකක්. ඒකෙත් ප්‍රෝටෝන 6යි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 6යි. දෙන්නගේ ඉලෙක්ට්‍රෝන සමානයි. මෙතනත් මේ ඔක්සිජන් වල ප්‍රෝටෝන 8යිනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනත් 8යි. මේ ඔක්සිජන් වල ප්‍රෝටෝන 8යිනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනත් 8යි. දැන් වලට තීරින් නැද්ද? මේ දෙදෙනාගේ ඉලෙක්ට්‍රෝන සමානයි කියලා. නේ? මෙතනත් 6යි, මෙතනත් 6යි. මෙතනත් 8යි, මෙතනත් 8යි. ඒ නිසා ඉලෙක්ට්‍රෝන සමානයි කියන රසායනික ගුණත් සමානයි කියන එක. ඒතර මේ කතාව පිළිතුරක් විතර ගන්න බෑ. මේක හරි ප්‍රකාශයක් නේ. අපෙන් අහන්නේ වැරදි එක. අපෙන් අහන්නේ මේ සැලකීතු ලෙස වෙනස්කමක් දක්වන ගුණාංගය අහන්නේ. දැන් රසායනික ගුණ කියන දෙන්න සමානයි දෙන්නගේ. රසායනික ගුණ සමානයි. අපි බලමු ඊළඟ මොන ගුණයක්ද කියලා කියන්නේ කියලා. මෞලික ස්කන්ධය. ළමයි මෞලික ස්කන්ධය සමානද නැද්ද මේ දෙන්නගේ? තාම දරුවන්ට මම මෞලික ස්කන්ධය කියන එක උගන්ලා නැහැ. නමුත් මෞලික ස්කන්ධය තාම උගන්ලා නැහැ ළමයි. ඒක තුන්වෙනි පාඩමේ කතාවක්. යුනිට් 3 වල එන්නේ මෞලික ස්කන්ධය. රසායනික ගණනය කිරීම කියලා පාඩමක් තියෙනවා තුන්වෙනි පාඩම. නමුත් දරුවන්ට මෞලික කියන වචනේ දන්නේ නැතුණාට ස්කන්ධය කියන වචනේ දන්නවනේ. මෙයාගේ ස්කන්ධ කොහමද? එහෙම බලන්නකෝ. ස්කන්ධ ක්‍රමාංක වලින්. මෙයාලගේ සම්පූර්ණ ස්කන්ධ ක්‍රමාංක කීයද ළමයි? මෙයාගේ 14යි අනිත් කෙනාගේ 16යි. එකතු කරාම කීයද ළමයි? 14යි 16යි එකතු කරාම කීයද? 20යි නේද? නෑ. 30යිද? 30යි. මෙතන 12 18යි එකතු කරා මුළු ස්කන්ධය කීයද ළමයි? ස්කන්ධ ක්‍රමාංක වල එකතු මුළු ස්කන්ධය කීයද? මෙතන 12 18 20 30යි. මේ දෙන්නගෙම ස්කන්ධ ක්‍රමාංක සමානයිනි. ඒ කියන්නේ ස්කන්ධය සමානයි කියන එක. ස්කන්ධ සමානයි. ළමයි ස්කන්ධ සමානයි කියන්නේ මෞලික ස්කන්ධ සමානයි. ස්කන්ධය සමානයි කියන්නේ මෞලික ස්කන්ධයත් සමානයි. එහෙනම්
මෙතන කියන්නේ පිළිතුර මෞලික ස්කන්ධය කියලානේ. ඔව් මෞලික ස්කන්ධ සමානයි. මේක වැරදි නැහැ. මෞලික ස්කන්ධ සමානයි මේ දෙන්නම. ස්කන්ධ ක්‍රමාංක සමාන නම් මෞලික ස්කන්ධ සමාන වේ කියලා දාගන්න. ස්කන්ධ ක්‍රමාංක සමාන නම් මෞලික ස්කන්ධ සමාන වේ කියලා ඒකට විවරණයක් දාගන්න. අපි දැන් බලමු තුන්වෙනි ප්‍රශ්න. තුන්වෙනි පිළිතුර. දරුවන්ට පුංචි පණිවිඩයක් තියෙනවා මේක අහගන්න ගොඩක් වැදගත් වෙයි ඔයාලට. මේ දැන් මම ඔයාලට ලබා දෙන නොමිලේ වීඩියෝ ටික ඔයාලට නොමිලේ ලබා දෙන වීඩියෝ සියල්ලම YouTube එකට මුදාහරින්න බැහැලමයි. මොකද ඒ වීඩියෝ ටික තමයි මගේ වත්කම. ඒතර මේ වීඩියෝ වල ආරක්ෂාව පිළිබඳව මට ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම ඔයාලට නොමිලේ ලබා දෙන සියලුම වීඩියෝ පළවෙනි පාඩමේ ඉඳලා 14 දක්වා සියලුම පන්ති මගේ සියලුම පන්ති පැවැත්වෙන ළමයි මෙන්න මේ ඇප් එකේ දිසාපා කියන ඇප් එකේ. ඔයාලට මේ ඇප් එක අනිවාර්යයෙන්ම ෆෝන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකේ ඒක ඉන්ස්ටෝල් කරගන්න. එක පාඩම ඉඳලා 14 දක්වා තියෙන සියලුම වීඩියෝස් සහ ඒ පේපර් ක්ලාස් සියලුම දේවල් මෙන්න මේ ඇප් එකෙන් තමයි කරන්නේ. ඒතකොට ඔයාලට මුල් පාඩමට දාලා සියලුම නොමිලේ බලන වීඩියෝ ටික පවා ඉදිරියේදී මෙන්න මේ ඇප් එකෙන් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වලට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් මෙන්න මෙහෙමයි කරන්නේ. හොඳට අහගන්න. ඔයාලගේ ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නම් ප්ලේ ස්ටෝර් කියන එක දන්න ඕනේ ඔයාලා. ෆෝන් එකේ තියෙන ළමයි ප්ලේ ස්ටෝර් කියලා එකක් ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා දිසාපා කියලා ගහලා බලන්න, සර්ච් කරලා බලන්න ළමයි. ඒතකොට ඒ ඇප් එක පෙන්වනවා, දිසාපා කියන ඇප් එක පෙන්වනවා ළමයි. ඩී අකුරක් නිකන් කහපාට වගේ පසු මේ සුදු පාට පසු බිංගු වගේ කහපාට වගේ වන්න වගේ ඩී අකුරක් තියෙනවා ළමයි. ඒ ඇප් එක ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න ෆෝන් එකට. ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්න දන්නවනේ ළමයි. දැන් ඔයාලා Huawei වගේ ෆෝන් එකක් නම් ළමයි ඇප් ස්ටෝර් වලින්ම පුළුවන්. කොහොම හරි කමන්න ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරාට පස්සේ මෙන්න මෙහෙම කරන්න ළමයි. දැන් ඔයාලා ඇප් එකට ඇතුල් වෙන්න. ඇතුල් වුණාට පස්සේ ඔයාලගේ ටෙලිෆෝන් නම්බර් එක ලබා වේ දෙන්න තැනක් තියෙනවා. ඒක ඔයාලගේ ටෙලිෆෝන් නම්බර් එක ලබා දෙන්න. මේක නොමිලේ රෙජිස්ටර් වෙන්නේ ළමයි, සල්ලි ගන්න නැහැ. ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර් එක ලබා දුන්නාට පස්සේ ඒක ඕකේ කරපු ගමන්ම ඔයාලගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා. ඒ ටෙලිෆෝන් නම්බර් එක දුන්න නම්බරයට අදාළ මැසේජ් එකක් එනවා. දැන් මේ මැසේජ් එකේ තියෙන ළමයි වෙරිෆිකේෂන් කෝඩ් එකක්. ඒ කියන්නේ අංක හතරක් විතර තියෙනවා. ඔන්න ඔය අංක ටික අර ඇප් එකට ලබා දෙන්න ඕනි. ඒ ඇප් එකේ නම්බර්ස් ටික ගන්න තැනක් තියෙනවා, ඒකට ලබා දෙන්න. ලබා දීලා ඕකේ කරපු ගමන්ම ළමයි ඔන්න දැන් ඔයාලා ඇප් එක ඇතුළේ ඉන්නේ. දැන් දරුවන්ට පුළුවන් තමන්ගේ නම, පාසල, විභාගයේ ඉන්න වසර සියලුම විස්තර ටික ඒකට දාන්න. විස්තර ටික දාලා ඕකේ කරපු ගමන්ම දැන් දරුවන්ට පුළුවන් ක්‍රිෂාන් ජයරත්න සර්ගේ තියෙන මගේ තියෙන සියලුම වීඩියෝ ටික නොමිලේම බලන්න පුළුවන් ඒකත් දාලා. නොමිලේ බලන්න පුළුවන් සියලුම වීඩියෝ ටික බලන්න පුළුවන් ළමයි අනිත් සියලුම පන්ති වලට සහභාගී වෙන සියලුම දේවල් ඒකෙන් කරගන්න පුළුවන්. කාරණා පැහැදිලිද? හොඳයි ළමයි. ඒ පිළිබඳ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම්, ඒ පිළිබඳ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ මගේ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා, මේක ලියා ගන්න. ඕනම අවස්ථාවක මේකට WhatsApp message එකක් දාන්න. WhatsApp message දාද්දී ඔයාගේ නම, පාසල් දාන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ ඒ විභාගය ලියන වසරක් දාන්න. කාරණා පැහැදිලිද ළමයි? ඔයාලා ලැප් එකකින් වගේ නම් ඔයාලා කනෙක්ට් වෙන්නේ සාමාන්‍යයෙන් ඔය දුර මේ දුරකථනයක් නොමැතුව නිකන් කම්පියුටර් එක වගේ නම් www.disapa.lk කියන ඒ වෙබ්සයිට් එකට ඇතුල් වෙලා ඒකේ තියෙන පොඩි ෆෝම් එකක් එක පුරවන්න. පුළුවන් තරම් ට්‍රයි කරන්න ඔයාලා. අනිවාර්යයෙන්ම Android phone එකකින් හෝ මේ වගේ Huawei phone එකකින් හෝ Android phone එකකින් හෝ Samsung වගේ ඕනම phone එකකින් app එක install කරගන්න ට්‍රයි කරන්න. හරිනේ? කාරණා පැහැදිලිද? අපි කියනවා මෞලික පරිමාවයි. මේ දෙන්නගේ මෞලික පරිමාව සමානද වෙනස්ද? මෞලික පරිමාව කියන වචනේ හම්බෙන්නේ නිත්‍යවලදී. දැන් ඔරණ හිතේ ඇයි යන්නේ නම් මේ ප්‍රශ්නේ මෙතන දැන් මේ කියලා. ළමයි අපේ තියෙන දැනුම මේව කරන්න පුළුවන්. මම අහන්නකෝ, මම කියා දෙති තේරෙමින්. මෞලික කියන වචනේ දන්නේ නැහැ කියලා හිතන්නකෝ. පරිමාව කියන දේ දන්නවනේ. මේ දෙන්නගේ පරිමාවන් වෙනස්ද? හොඳට තේරුම් ගන්න. මෙයාලගේ තියෙන වෙනස මට කියන්නකෝ. මෙතන ඉන්නේ කාබන් 6-14, මෙතනින් 6-12. කියන්නේ මෙයාගේ සහ මෙයාගේ න්‍යූට්‍රෝන වෙනස්. නියස්තිය ඇතුලේ තියෙන න්‍යූට්‍රෝන වෙනස්. මෙතන ඔක්සිජන් 8-16, මෙතන 8-18. මොකද වෙනස? ස්කන්ධ ක්‍රමාංක වෙනස් කියන්නේ න්‍යූට්‍රෝන වෙනස් කියන එක. ළමයි, නියස්තිය ඇතුලේ තියෙන න්‍යූට්‍රෝනයක් වෙනස් වුණයි කියලා මෙයාලගේ පරිමාවන් වෙනස් වෙන්නේ නැහැ. දැන් කාබන් කියන්නේ බෝලයක්. මේ කාබන් කියන්නේ බෝලයක්. මෙතන නියස්තිය තියෙන ප්‍රෝටෝනය, මෙතන නියස්තිය තියෙන ප්‍රෝටෝනයි සමානයි. වෙනස් මොකද්ද? මෙතන තියෙන නියස්තිය තියෙන න්‍යූට්‍රෝනයයි මෙතන නියස්තිය තියෙන න්‍යූට්‍රෝනයයි, ඔය දෙක වෙනස්. ඒ දෙක වෙනස් වුණයි කියලා මෙයාගේ අරයත් වෙනස් වෙන්නේ නැහැ. දෙකම සමානයි. අරය කියන ළමයි නියස්තිය සිටලා මේ ඈත එළියට තියෙන දුර, මෙන්න මේ දුර.
අපි මේ බෝලයක් කියලා මේ බෝලේ පරිමාවයි මේ බෝලේ පරිමාවයි සමානයි. නියුට්‍රෝන තියෙන නියෂ්ටිය තුලනේ නියුට්‍රෝන වෙනස් වුණ පළියට මෙයාලගේ පරිමාව වෙනස් වෙන්නේ. ඒ වගේම තමයි මේ ඔක්සිජන් වලත් ඔය විදිහම අඳින්න පුළුවන්. කොහොම හරි කමක් නැහැ. මේ සමස්ත අණුව ගත්තොත් මේ සමස්ත අණුවයි මේ සමස්ත අණුවයි ගත්තොම මෙයාලගේ නියුට්‍රෝන තමයි වෙනස් වෙන්නේ. නියෂ්ටිය ඇතුලේ තියෙන නියුට්‍රෝන වෙනස් වුණාට නියුට්‍රෝන වෙනස් වුණාට අරය වෙනස් වෙන්නේ නැහැ. පරිමාව වෙනස් වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඒතර මෙතන තමයි පරිමාවත් සමානයි දෙන්නගේ. දෙන්නගෙන් පරිමාවත් සමානයි. දැන් අපි බලමු හතර මොකද්ද? තාම පිළිතුරක් හම්බුනේ නැහැ. සා ඌ පීහිදී ඝනත්වයයි. මොනවද මේ වචන? සම්මත උෂ්ණතා පීඩන සා ඌ පී. සා ඌ පී සම්මත උෂ්ණතා පීඩන. ඒක තාම ඔයාලා දන්නේ නැහැ. ඒක තුන්වෙනි පාඩමේදී මොන ගහනවා. කොහොම හරි කමක් නැහැ. සා ඌ පීහිදී ඝනත්වය. ඝනත්වය කියන වචනේ මෙතන දන්නවනේ. මෙයාලගේ ඝනත්වය ළමයි. ඝනත්වය කියන මොකද්ද මං ආයෙත් ලියන්නම්. ස්කන්ධය බෙදීම පරිමාව. දැන් මට කියන්නකෝ මෙන්න මේක. මෙයාගේ මෙයාගේ පරිමාවන් සමානයි කියලා කිව්ව නේද මම? පරිමාව වෙනස් වෙන්නේ නැහැ නේ, පරිමාව සමානයි. මේක සමානයි. එක ගැටලුවක් නේ, ඒක නියතයි. මේ දෙන්නගේම පරිමාවන් නියතයි. වෙනස් වෙන්නේ නැහැ. මේ දෙන්නගේ ස්කන්ධත් මෙතනත් තියා ළමයි ස්කන්ධත් සමානයි. දෙන්නගේම ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. එතකොට පරිමාව වෙනස් වෙන්නේ නැත්නම් ස්කන්ධ වෙනස් වෙන්නේ නැත්නම් ඝනත්වය වෙනස් වෙනවද? නෑ. මේ දෙන්නගේ ස්කන්ධ සමානයි. පරිමාවත් සමානයි. මේ දෙකම සමාන නම් ඝනත්වය දෙන්නගේ සමානයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේකත් සමාන එකක්. අවසන බලමු පස්වෙනි එක. අපිට කියනවා පස්වෙනි එකේදී මොකද්ද? ප්‍රශ්නේ තියෙන ළමයි නම් බලබලා කරන්න පුළුවන් නේ. ස්කන්ධය අණුව කාබන් සහ ඔක්සිජන් වල ප්‍රතිසත සංයුතියයි. මොකද්ද ළමයි මේ වචනේ තේරුම? බයි වෙන්න එපා, මම කියලා දෙන්නම්. ස්කන්ධය අණුව කාබන් සහ ඔක්සිජන් වල ස්කන්ධ ප්‍රතිසතය. මෙහෙම හිතන්නකෝ. මේ අණුවේ මුල් ස්කන්ධය කියලා දරුවෝ මට කියන්නකෝ. මුල් ස්කන්ධය 30යි. ওই 30න් කාබන් වලට අදාළයි කීයක්ද? 14ක්. ඔක්සිජන් කීයක් අදාළද? 16ක්. එතකොට මුළු ස්කන්ධය 30යි නම් ඔය 30න් 14ක්ම කාබන්. ඔය 30න් 16ක්ම ඔක්සිජන්. මෙතනට එන්නකෝ. මෙතන කාබන් ඉන්නවා 12ක්. ඔක්සිජන් ඉන්නවා කීයද ළමයි? 18ක්. ස්කන්ධය ලිව්වා. එතකොට මේ මුළු ස්කන්ධය 30යි නම් ඔය 30න් 12ක්ම කවුද? කාබන්. ඔය මුළු ස්කන්ධය 30න් 18ක්ම කවුද? ඔක්සිජන්. දැන් බලන්නකෝ මේ දෙන්නගේ. මෙතන ස්කන්ධ භාගයයි. මේ කාබන් වල ස්කන්ධ භාගය 30න් 14යි. මෙතන කාබන් ඉන්නේ 30න් 12යි. එකිනෙකට වෙනස් නේද ළමයි මෙයාලගේ ස්කන්ධ සංයුතිය? ස්කන්ධ භාගය ගත්තොත් වෙනස් නේද? මේ සංයුති වෙනස් නෙමෙයි. මුළු ස්කන්ධ 30කින් මෙයා 14යි ඉන්නේ මෙතන කාබන්. මෙතන ළමයි 30න් 12යි ඉන්නේ. දැන් ඔක්සිජන් බලන්න. 30න් මෙතන 16යි ඉන්නේ. හැබැයි මෙතන 30න් 18ක් ඉන්නේ. වෙනස් නේද ඉන්න ප්‍රමාණ? ප්‍රතිශත අරමේ ඔක්කොම වෙනස් ළමයි. ඉන්න ප්‍රමාණයන් වෙනස්. ඒ කියන්නේ ප්‍රතිශත වෙනස්. මෙතන 30න් 14ක් ඉද්දි මෙතන ඉන්නේ 30න් 12යි කාබන්. මේ කාබන් දෙන බලන්නකො. මේ මුළු ස්කන්ධේ 30න් කාබන් 14ක් ඉන්නවා. මෙතන 30න් ඉන්නේ 12යි. කාබන් වෙනස් නේ කිනේකට? මෙතන ඉන්න කාබන් ප්‍රමාණය, මෙතන ඉන්න කාබන් ස්කන්ධය වෙනස්. ඒ වෙනස් කියන්නේ ස්කන්ධ ප්‍රතිශතයත් වෙනස් කියන එක. ස්කන්ධ ප්‍රතිශතය හොයන හැටි, ස්කන්ධ ප්‍රතිශතය හොයන හැටි අපි තුන්වෙනි පාඩමේදී කතා කරමු. මේක ඕනේ නැහැ මෙතනට. හොයන හැටි ඕනේ නැහැ ළමයි. වෙනස් කියලා දැනගත්ත නම් ඇති මේ මුළු ස්කන්ධයේ 30න් මෙයා 14යි ඉන්නේ, මෙතන 12ක් ඉන්නවා. වෙනස්. මෙතන 14යි, මෙතන 12යි වෙනස්. ඒ නිසා මේක තමයි එකිනෙකට වෙනස් ගුණාංගය. ස්කන්ධ ප්‍රතිශතය පිළිතුරු විදිහට ගන්න පහ. වෙනස් එකනේ අහන්නේ, පිළිතුරු පහ. හොඳයි. මං හිතනවා දරුවන්ට මේක ලස්සනට තේරෙන්නේ නැති කියලා. ඔන්න දැන් දරුවන්ට යම් හේකින් ඔයාලට සමස්ථානික පිළිබඳව ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම දරුවන්ට ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන් පුළුවන්. ඔන්න ඒ දරුවන්ට ඒ විශ්වාසය දුන්නා. එතකොට දරුවන්ට දැන් සමස්ථානික කියන පාඩම පුළුවන්, මාස්ටර්කාවක් පුළුවන්.
නිියුක්ලයිඩයක් කියන මොකදික දන්නවා නිියුක්ලියෝනයක් කියන මොකදික දන්නවා මේස්රි මොකක්කරි පාස් පේපස් ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම ඔයාලගේ විභාගෙදි ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම උත්තර ලියා ගන්න පුළුවන් තාත්තට මම හැදුවා ඒක මම කියන දේ එතකොට දරුවන්ට ඊළඟට තියෙන්නේ ලස්සන මාතෘකාවක් වැදගත් මාතෘකාවක් ඔයාලා ආසම කරන මාතෘකාවක් මොකක්ද දන්නවද නියස්තිය ගැන මේ පරමාණුව කියන්නේ බෝලයක් නේ ඔය බෝලේ ඇතුළේ මේක බෝලයක් මේ බෝලේ ඇතුළේ ඉතාමත් කුඩා ප්‍රදේශයක කවුද හිටියේ නියස්තිය හිටියනේ නියස්තිය හිටියනේ මේ පරමාණුව නම් ඔය පරමාණුව ඇතුළේ නියස්තිය කියලා ඉතාමත් කුඩා විදියට මම දරුවන්ට මුලින්ම මේ නියස්තිය ගැන කතා කරනවා ඉස්සරහට ගලාගෙන යන හැටි තේරුම් ගන්න පාඩම මුලින්ම අපි මේ පරමාණුවේ නියස්තිය ගැන ඉගෙන ගන්නවා මේක ගැන ලොකු සාකච්ඡාවක් තියෙනවා නියස්තිය ගැන ඊට පස්සේ මේ නියස්තියෙන් පිටදීනවා කියන ඉලෙක්ට්‍රෝන ඊට පස්සේ අපි ඉලෙක්ට්‍රෝන ගැන කතා කරනවා මුලින්ම නියස්තිය ගැන කතා කරලා ඊට පස්සේ තමයි ඉලෙක්ට්‍රෝන ගැන කතා කරන්නේ මම ප්‍රශ්නයක් අහන්නද දැන් ඔයාලා හිතන්න අපිට වැඩිපුරම කතා කරන්න තියෙන්නේ නියස්තිය ගැනද ඉලෙක්ට්‍රෝන ගැනද කියලා ඔයාලා ඇහුවොත් මම කියන්නේ ඉලෙක්ට්‍රෝන ගැන මතක තියාගන්න ළමයි අපි මුලින්ම නියස්තිය ගැන කතා කරලා ඉවර කරමු ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ගැන ළමයි කතා කරන්න තියෙනවා කතා කිරිල්ලක් ආයි සුපිරියටම හොඳට මතක තියාගන්න බලන්න ඔයාලා කිසිම පන්තියක අත්විඳපු නැති පිළිවෙලක් මගේ ළඟ තියෙනවා මම බයයි මගේ මේ පිළිවෙල පිට යනවට ඇත්තටම ඒකයි මම ගොඩාක් දුරට මේ ඉදිරියේදී මේ හරි ප්ලෑන් එකකට කරන්න ඕන මොකද දන්නා ළමයි මේ පිළිවෙලනේ ගොඩක් තැන්වල යන්නේ ගොඩක් තැන්වලට යන ළමයි ওই ඉතිහාස කතාව කීය ඇවිල්ලා අරකයි මේක ඉතිහාසෙන් තමයි එන්නේ මං එහෙම නෑ ළමයි මම වර්තමානෙ තුල ඉන්නේ පස්සේ ඉතිහාසිකන වෙනම කියලා දෙන්නා මගේ ක්‍රමේ වෙනස් එතකොට නියස්ත්‍ය ගැන අපි කතා කරනවා ළමයි නියස්ත්‍ය ස්ථායීතාවය ගැන කතා කරනවා නියස්ත්‍ය ස්ථායීතාවය ගැන කතා කරලා විකිරණශීලීතාවය කියලා දෙයක් ගැන කතා කරනවා විකිරණශීලීතාවය ඊට පස්සේ ඔය විකිරණ වර්ග කීපයක් ගැන කතා කරනවා ළමයි අපි විකිරණ වර්ග කීපයක් ගැන කතා කරනවා ඇල්ෆා බීටා ගැමා කියලා ඒ සියල්ලංගෙන් පස්සේ තමයි ඉලෙක්ට්‍රෝන ගැන කතා කරන්නේ මෙතනදී නියස්ත්‍ය වටා ඉලෙක්ට්‍රෝන ඉන්න හැටි කතා කරනවා නියස්ත්‍ය වටා ඉලෙක්ට්‍රෝන ඉන්නේ කොහොමද කියලා ඇත්ත කතාව කතා කරනවා ඉතිහාස කතාව නෙවෙයි ළමයි ඇත්ත කතාව ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන හැටි ඉලෙක්ට්‍රෝන පිට කරලා අයන හැදෙන හැටි ඉලෙක්ට්‍රෝන ලවාගෙන ඍණායන හැදෙන හැටි මිශ්‍රම දේවල් ටික ලස්සනට ඉදිරියට සාකච්ඡා කරන්න යනවා ඔයාලා ආස හිතන විදියට තේරුම කියන්නේ ඒ නිසා කිමිසි තමයි ළමයි ඔයාලා දවස් කාසම කරන සබ්ජෙක්ට් එක කිමිසි තමයි ලෝකේ තියෙන ලීස්ම සබ්ජෙක්ට් එක